අපි මේ වීඩියෝෙන් කතා කරමු SQL වල කොහොමද ටේබල් එකක් ක්‍රියේට් කරන්න කියලා. එතකොට ප්‍රයිමරි කී, ෆොරින් කීස් and චෙක් කන්ස්ට්‍රේන්ට් එක, කන්ස්ට්‍රේන්ට් කොහොමද වැඩ කරන්නේ අනේ දේවල් ටික අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එතකොට ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට පස්සේ මම ඕපන් කරගන්නවා Microsoft SQL Server Management එක. right මේකෙදී අපිට මුලින්ම database එකක් හදාගන්න ඕන. මම databases වලට ගිහිල්ලා right click කරලා new database කියලා ගන්නවා. අපි database එක නමක් දෙමු test 2 කියලා මම නමක් දෙන්නම්. ඔයාලා කැමති නමක් දෙන්න. ඊට පස්සේ එතන right click කරලා මම ඒකේ new query කියලා select කරගන්නා. එතකොට මට මෙතන query එකක් execute කරගන්න පුළුවන්. right before executing query අපිට පොඩි අපි බලමු table එක create කරගන්නේ කොහොමද අපි. ඒ දේවල් ටික පොඩ්ඩක් බලමු. right එතකොට හරි අපි table එක create කරගනිද්දී මේක තමයි අපිට use කරන්න තියෙන commands ටික. අපිට පුළුවන් create table and table එකට name එකක් දෙන්න පුළුවන් මෙතන. right whatever you like table එකේ name එකක් දෙන්න පුළුවන්. and මම ගොඩක් දකලා තියෙනවා ළමයි table වලට names දෙති. දැන් අපි හිතමු table name එකක් වචන දෙකක් තියෙන එකක් කියලා හිතමු. අපි හිතමු employee contact කියලා හිතමු. එතකොට ළමයි employee contact කියලා employee ඉස්තනක් තියලා contact කියලා දෙනවා. right එහෙම දෙන්න එපා. එක්ක අන්ඩර්ස්කෝ එකක් එක්ක ඔයාලා කැමල් කේස් ක්‍රමය යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ employee මෙතන දෙවනි වචන පටන් ගන්නකොට ඒ අකුර කැපිටල් ඒත සී අකුර කැපිටල් කරගන්නවා ඒත. ඒක කැමල් කේස් මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. රයිට් ඒ විදිහට හරියට නම් දෙන්න. අනික දැන් මම එහෙම දැකලා තියෙනවා IWT වල පවා අර ෆෝල්ඩර් නේම්ස් කරද්දි පවා ළමයි මැද ඉස්තනක් දීලා දෙන. එහෙම දෙන්න එපා. ෆෝල්ඩර් නේම්ස් අනිවාර්යයෙන් එක්ක කැමල් කේස් සිස්ටම් එක නැත්නම් ওই අන්ඩර්ස්කෝ සිස්ටම් එක යූස් කරන්න. රයිට් ඊට පස්සේ වරහන් ඇරලා එතන අපිට කොලම් 1 එක ඒ කොලම්ස් වල නේම් එන් ඒ වැඩි ඩේටා ටයිප්ස් දෙන්න පුළුවන්. රයිට් හරි. එතකොට දැන් මේකේ අපිට ඩේටා ටයිප්ස් වර්ග කීපයක්ම බලා ගන්න පුළුවන්. ෆස්ට් ඩේටා ටයිප් එක තමයි ඉන්ටිජර් කියලා කියන්නේ. කියන්නේ ඔයාලා දන්නවා ඉන්ටිජර් එකක් කියන්නේ මොකක්ද කියලා, නම්බර් එකක්. and character right character එක අපි යූස් කරන්නේ ටෙක්ස්චුවල් ඉන්ෆර්මේෂන් සේව් කරගන්න. and ඒක ෆික්ස් ලෙන්ත් එකක් right it's a fixed length and we know අපි ඒක normally use කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි ගොඩාක්ම වෙලාවට use වෙන්නේ වාකා තමයි. right එතකොට මේකත් ටෙක්ස්චුවල් ඉන්ෆර්මේෂන් තමයි. හැබැයි ඒක මේ variable length text එකක් තමයි ඒකට තියෙන්නේ. කියන්නේ අපිට දැන් first name කියලා දුන්නාම ළමයිගේ first name එක අකුරු 5ක් වෙන්න පුළුවන්. තව ළමයිගේ first name එක අකුරු 10ක්. අර ඒ වගේ අපිට හරියටම කියන්න බැරි තැන් වල අපි දෙනවා first name එක වාකා කියලා. ඒක අපි දෙනවා 20ක් වගේ අගයක්. එතකොට කෙනෙක්ගේ 20කට අඩු තැනක කෙනෙක්ගේ 10ක් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ 15ක් වෙන්න පුළුවන්. right right ඒක නිසා වාකා කියන එක තමයි ගොඩක් කලාවට යූස් වෙන්නේ. and මෙතන පොඩි example එකක් තියෙනවා ඒකට. and date time කියලා කියන්නේ date and time එක save කරගන්න. තව එකක් තියෙනවා date කියලා data type එකකුත් තියෙනවා වෙනම. date time කියලා data type එකකුත් තියෙනවා. right date කියන එක විතරක් අපිට use කරන්න පුළුවන්. ඕන අපි date එකක් විතරක් save කරගන්න ඕන. right හරි. ඊට පස්සේ real කියලා කියන්නේ floating point numbers save කරගන්න. and money කියලා කියන්නේ currency values save කරගන්න පුළුවන් data type එක. right ඔන්නයි data type ටික අපිට use කරන්න පුළුවන්. right ඒ වගේම අපි දැනගන්න ඕන table එක create කරද්දි මොනවද මේකේ primary keys, මොකක්ද මේකේ foreign keys තියෙන්නේ කියලා. right example එකක් විදියට අපි මෙන්න මේක මෙන්න මේ මේ මේක ගමු. අපි මෙන්න මේ schema එක මේක අපිට බලා ගන්න පුළුවන්. දැන් tables හතරක් තියෙනවා. හරිද? student offers module course. right ඔය විදිහට tables හතරක් බලා ගන්න පුළුවන්. and
ඒවයි තියෙන මේ කොලොම්ස් ටික මේ විදිහට බලන්න පුළුවන්. SIDs name, address, date of birth, NIC and CID, right? and මේකෙන් ඊතලයක් ගිහිල්ලා තියෙනම් ආඩ එක බලන්න පුළුවන්. දැන් මේ ඊතලේ ගිහිල්ලා CID කියන ඊතලේ ගිහිල්ලා වැදින තියෙන course කියන එකේ CID කියන කොලම් එක, right? හරි. දැන් මම මේකෙදි foreign key ගැන සමහරට foreign key primary key ගැන යම් idea එකක් තියෙන ළමයි ඉන්න පුළුවන්. but මම idea එකක් දෙන්නම් දන්නේ නැති කෙනෙක්ටත් දැනගන්න, right? දැන් අපි table එකක් හදද්දී ඒ table එකේ අනිවාර්යෙන් අපිට primary key එකක් තියෙන්න ඕන. හරිද? මොකද ඒ table එකේ unique records අපි අඳුන ගන්න නම් අපිට primary key එකක් දෙන්න තියෙන්න ඕන, right? දැන් අපි හිතමු අපේ details, মানে humans ලගේ details අපි table එකක දානවා. ඒ table එක දාද්දී අනිවාර්යෙන් අපිට identify කරගන්න පුළුවන් අපේ එකක් තියෙනවා. දැන් මම ගත්තත් ඔයා ගත්තා අපි දෙගෙනාටම NIC දෙකක් තියෙනවා, right? ඒ එකම NIC එක තියෙන මිනිස්සු නැහැ ලෝකේ, right? අන්න ඒක එතකොට අපිට primary key එක විදිහට ගන්න පුළුවන්. හැබැයි අපි first name එක ගත්තොත් පවන් කියන එක පවන්ලා තව ගොඩක් ඉන්න පුළුවන්. හැබැයි මේ identity card number එකක් තියෙන එක්කෙනයි ඉන්නේ, right? අන්න ඒක තමයි. එතකොට මගේ NIC එක තමයි මගේ primary key එක වෙන්නේ. හරිද? එහෙම table එකක් හැදුවොත්. And anyway, එතකොට මෙතන student table එක ගත්තොත් so SID කියන එක තමයි primary key එක වෙන්නේ. student ලා අදාළව identification එකක් විදිහට එයාට ID එකක් දෙලා දෙනවා. අපි නිකම් campus එකේ ID card එක වගේ, right? ඒ කියන්නේ අපේ number එකක් තියෙනවා, unique ID එක and student name එක, address, date of birth, NIC and CID, right? right. එතකොට අපි ඊළඟට බැලුවොත් අපි course table එක පොඩ්ඩ බලමු. අපි දැන් student table එක බලුවා. course table එක බලුවොත් course table එකේ මේ course ID කියන එක තමයි යාගේ primary key එක වෙන්නේ. මෙතන ඉරගහල් යටින් ඉරගහන්නේ primary key එකට, right? එතකොට course ID කියන එක තමයි primary key එක වෙන්නේ. course ID එක අල්ලගත්තොත් අපිට ඒකේ ඕන විස්තරයක් හොයාගන්න පුළුවන්. හරිද? එතකොට course name එක මෙතන තියෙනවා. course description and course fee. and student කෙනෙක් course එකක් තෝරගන්න බෑ. අන්නේ course එක තෝරගත්ත course එක තමයි මෙතන CID එක විදිහට student ගේ table එකට වැටෙන්නේ, right? හරි. ඊට පස්සේ අර දැන් මෙහෙම ඊතලේ අඳිද්දි ඊතලේ tail එක එන්නේ අනිවාර්යෙන් foreign key එක ගන්න. හරිද? foreign key එක තමයි මෙතන. මෙහෙම ගිහිල්ලා මෙතනින් set වෙන මේ ඊතලේ ඊ හිස එන්නේ head එක එන්නේ primary key එකට, right? ඒ වගේම තව මෙතන බලා ගන්න පුළුවන් අපි දැන් module කියන එක ගමු. right. module කියන එක බැලුවොත් එකේ M code තමයි primary key එක වෙන්නේ, right? M name and M description and number of credits කියලා එයාගේ columns තියෙනවා, right? ඒ වගේම ආවට මෙතන බලා ගන්න පුළුවන් මෙයා primary key එක, මෙයා මෙතන foreign key එකක් වෙලා තියෙනවා, right? offers කියන table එකේ M code එක foreign key එකක් වෙලා තියෙනවා. ඒ වගේම offers කියන table එකේ විශේෂය මොකද? එයාගේ තියෙන composite primary key එක, composite key එකක් තමයි මෙතන set වෙලා තියෙන. ඒ කියන්නේ CID කියන්නේ M code කියන දෙක එකට එකතු වෙලා තමයි මෙතන key එක හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ, right? දැන් ඒක වෙන වෙනම ගත්තම දැන් CID එක වෙනම ගත්තම යා මෙතනින් foreign key එකක් වෙලා තියෙන M code එක මෙතන ගත්තාම එයා ඇතින් foreign key එකක් වෙලා තියෙනවා, right? මොනවද primary key foreign key කතා. මොනවයි key දෙක set වුණාම තමයි අපි tables join කරගන්න පුළුවන්, right? tables අතර සම්බන්ධතා හැදෙන්නේ එහෙම තමයි. එතකොට අපි බලමු කොහොමද මේ primary key and foreign keys කොහොමද මේ tables හදන්නේ යද්දී add වෙන්නේ කියලා. අපි මේ tables අතර හදමු. හරිද? මේ tables අතර හදමු. මේ tables අතර කොහොමද මේ දේවල් add කරන්න කියලා බලමු. right. එතකොට primary key එක add කරන්න යද්දී මම ඒක code කරද්දී කරන්නම්. දැන් මෙහෙම ගොඩාක්ම theory reality කියලා දෙන්න ගියොත් ඔයාලට එපා වෙනවා. ඒ නිසා අපි කෝඩ් කරගෙන යම් query එක ලියාගෙන යම් ඒ අතරේ බලමු, right? එතකොට table එක create කරන හැටි ඔන්න මෙතන පොඩි example එකක් තියෙනවා. create table, table එකේ name එක දුන්නා. මේ තියෙන්නේ ID කියලා කියන්නේ table මේ column name එක and data type එක. දැන් not null කියලා use කරන්න අපි මේක ඔයාලා use වෙන්නේ නැති නිතරම not null කියන එක use කරන්න ළමයි අපි ඒ column එක null values තියෙන බෑ. කියන්නේ value එකක් නැතිව තියෙන්න බෑ. හරි. සමහර ඒවා අපි values නැතිව තියනවා last name. දැන් මේක බලන්න මේක last name කියන එකත් not null but first name කියන එක එහෙම එකක් දීලා නැහැ. කියන්නේ first name එක null විදිහට තියෙන පුළුවන්. first name එක නැති වුණත් කමක් නැහැ මේක ඉන්න person ලා, right? ඒ වගේ idea එකක් තමයි එතනදී. an agent agent කියලා දීලා තියෙනවා. ඊට පස්සේ
ප්‍රයිමරි කී එක මේ විදිහට දාලා තියෙනවා රයිට් අපි ඒක කෝඩ් කරද්දි බලමු එතකොට මේ මේකේ දැන් මෙන්න මේ මේවෙක් ගත්තාම අපිට මේකේ මුලින්ම හදාගන්න වෙන්නේ කිසිම ප්‍රයිමරි කී එකක් නැති ටේබල් එකක් තමයි ඉස්සෙල්ලම හදාගන්න ඕන රයිට් ඒ මොකද කියලා චුට්ටක් යද්දි තේරෙයි අප බලමු දැන් මේකේ ෆොරින් කී නැති තියෙන එකට අපි ගන්න පුළුවන් කෝස් කියන ටේබල් එක ගන්න මොඩියුල් කියන ටේබල් ඔය ටේබල් දෙක ගන්න පුළුවන්නේ රයිට් අපි කෝස් කියන ටේබල් එක ගමුකෝ රයිට් අපි කෝස් කෝස් කියන ටේබල් එක ක්‍රියේට් කරමු හරිද රයිට් දැන් අපිට පටන් ගන්න පුළුවන් ක්‍රියේට් table course and අපිට parenthesis on කරගන්න පුළුවන් මෙතන open කරගන්න පුළුවන් ඊට පස්සේ තියෙන අපිට column names ටික දෙන්න දැන් මේ column names තියෙන cid right ඒක ඇවිල්ලා cid එක අපි දෙමු integer කියලා නැත් අපිට ඒක වාකා විදිහට දෙන්න පුළුවන් අපිට අපි integer එකක් විදිහට ගමුකො මෙතනදී and මම එක නොට් නල් කියලා දෙනවා නල් එකක් වෙන්න බෑ කියලා එනවා ඉන්ටිජර් කියන එක ආඩ ඉන්ටිජර් කියන එක එක්ක ඉන්ට් ඔ ඉන්ටිජර් කියන එකත් යූස් කරන්න පුළුවන් දෙකම හරියට මම මෙතන ලේසර් ඉන්ට් කියලා යූස් කරනවා and ඊට පස්සේ අපිට තියෙනවා c name එක ඒක නම් වාකා අපිට ගන්න වෙන්නේ ඒක අපිට ගන්න පුළුවන් අපි ගමු 200ක් විතර ගැත අපි නොට් නල් දෙන්න සයිට් ඊට පස්සේ අපිට සී ඩිස්ක්‍රිප්ෂන් එක ගන්න පුළුවන් රයිට් ඒකත් අපි වාකා විදිහට බලමු 255ක් දෙමු නෝට් නෝ and cfi cfi එක අපි ගමු integer ඔව් අපි රියල් විදියට ගන්න අපල අපේ ඉන්ටිජර් විතර ගන්න. and මම එකක් නොට් නල් කියලා ඇඩ් කරන්න. right. දැන් අපි ඔන්න කොලම්ස් ටික හදාගත්තා. අපිට දැන් ඕන මෙයාගේ ප්‍රයිමරි කී එක ඇඩ් කරන්න. ඒ කියන්නේ CID කියන එක ප්‍රයිමරි කී එකක්නේ. එතකොට අපිට ඇඩ් කරන්න පුළුවන් මෙහෙම. ප්‍රයිමරි කී ප්‍රයිමරි කී කියලා කොලම් එකේ නේම් එක දෙන්න තියෙන CID. right. ඕක තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි ටේබල් එකක් ක්‍රියේට් කරද්දී මෙන්න මේකෙදි මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් constraint කියලා එකක් දාලා තියෙනවා. right. constraint pk person. pk කියන එකේ idea එක තමයි මේ primary key කියන එක. හරිද? ප්‍රයිමරි කී කියන එක තමයි මෙතන ඩයිඩියා එක දීලා තියෙන්නේ and person person table එකේ ප්‍රයිමරි කී ඒ ඩයිඩියා එක තමයි මෙතන දීලා තියෙන්නේ right අපි මේ constraint එකක් දාන්නේ අපි හිතමු අපි යම් record එකක් මේ table එකට add කරනවා එකම course id එක තියෙන. ඒ කියන්නේ මෙයාගේ ප්‍රයිමරි කී එක එකම course id අපි හිතමු course id එක 100 කියලා 100ම තියෙන තව කෝසස් දෙකක් මම ඇඩ් කරනවා රයිට් එහෙම ඇඩ් කරන්න බෑ එහෙම ඇඩ් කරන එක වලක්වනවා මොකද මේක ප්‍රයිමරි කී කෙනා ගමන් ඒ වගේ දේවල් ඇඩ් වෙන එක වලක්වනවා ඒ කියන්නේ ඩුප්ලිකේෂන් එක වැළකෙනවා දැන් ඒ error එකක් අපිට ඩිස්ප්ලේ වෙනවනේ මේ Microsoft SQL Management Server එක through අනේ error එක අපිට අඳුරගන්න ලේසි වෙන්න තමයි අපි මේ විදිහට constraint එක use කරන්නේ රයිට් අනේ constraint එක use කරාම අපිට එන error එකේ මෙන්න මේ constraint එක එනවා මෙන්න මෙතන ඩුප්ලිකේෂන් එකක් තියෙනවා කියලා. අපි ඒක මේකේ චෙක් කරලා බලමු. හරිද? දැන් මේක කරන්න. දැන් ඔන්න මම මේකට කන්ස්ට්‍රේන්ට් එකකුත් ඇඩ් කරගන්නා. කන්ස්ට්‍රේන්ට් මේ විදිහටම දාන්න. pk cos. right. ඔන්න ඔය විදිහට අපිට cos ටේබල් එක හදාගන්න පුළුවන්. හරිද? right. එතකොට මම මේක මේ විදිහට සිලෙක්ට් කරලා එක්සිකියුට් කරනවා. හරි අපේ ටේබල් එක ක්‍රියේට් කරන කුවර එක හරියට හරි ඒක එක්සිකියුට් වුණා. හරිද?
අපි ටේබල් එක බලමු කොහොමද තියෙන කියලා. select all from course. හරි, එතකොට මේ විදිහට අපිට course table එක බලා ගන්න පුළුවන්. හරිද? අපි මොකද data enter කරන්නේ? අපි ඉතින් video එකේ තමා බලන්නේ කොහොමද මේකට data enter කරන්න කියලා. right insert queries එන video එක. right මේ විදිහට අපි table එක හදාගත්තා. හරිද? ඊට පස්සේ අපි ඔයාලට ඊළඟ ටේබල් එක දැන් අපි කෝස් ටේබල් එක නේද? ඔයාලා try කරන්න මේ වීඩියෝ එක pause කරලා මොඩියුල් ටේබල් එක හදන්න. right මොඩියුල් ටේබල් එකත් එහෙම එයාගේ තියෙන්නේ foreign, එයාගේ තියෙන්නේ මෙතන primary key එක විතරයි. right foreign key එක තියෙන්නේ වෙන තැනකනේ. right එයාට තියෙන්නේ primary key එකක් විතරයි. ඒ නිසා ඔයාලා මුලින් දැන් ටේබල් හදද්දි primary key විතරක් තියෙන ටේබල් තමයි හදන්න ඕනේ. right අර foreign key දෙන්න ආ හිතන්න දැන් මේක student කියන ටේබල් එක මුලින් හදන්න යනවා නම් හරිද? student කියන ටේබල් එක හදන්න යනවා නම් අපිට මෙන්න මේකේ reference දෙන්න වෙනවා CID එක කොහෙද තියෙන කියලා. ඒක foreign key එකක් විතර අපි දානවනේ. අන්න එතකොට දෙන්න අපිට course කියන ටේබල් එක අපි හදලා තියෙන්න බෑ. අන්න ඒකයි අර primary key විතරක් තියෙන tables අපි හදලා දියා ගන්නවා. right අර දැන් අපි මෙතන අපිට බලා ගන්න පුළුවන් foreign key එකක් add කරපේවා. right මෙතන ප්‍රයිමරි කී එක මෙහෙම ඇඩ් කරලා තියෙනවා. ෆොරින් කී එකක් දාන කන්ස්ට්‍රේන්ට් එයා FK කියලා යූස් කරලා තියෙන ෆොරින් කී කියන අයිඩියා එක ගන්න. and ෆොරින් කී එකේ නේම් එක දීලා and references දීලා තියෙනවා කොහෙන්ද? person කියන ටේබල් එකේ person ID කියන එකට. right හරි. අවන්න හොඳයි ෆොරින් කී සීන් එක එන්න අපි මේ ෆොරින් කී තියෙන ටේබල් එකක් එක්සිකියුට් කරලා බලමු. right and අපි හදමු ද CID එක ෆොරින් කියක් විදිහට තියෙන ටේබල් එක තමයි ස්ටුඩන්ට් කියන ටේබල් එක. so let's make a student table right and අපි හදමු create table student parenthesis open කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් SID එක ගන්න. right මම එක ගන්න integer කියලා. ඉන්ටිජර් කියලා ආඩ ඒක කැමැතියක් ගන්න පුළුවන්. ඒක ඉන්ස්ට්‍රක්ෂන්ස් වල දීලා දෙනවා වාකා කියලා ගන්න කියලා ඒ විදිහට ගන්න. රයිට් මම මෙතන මගේ කැමැත්ත පරිදි ඉන්ටිජර් කියලා ගත්තා. රයිට් and ඒක අපි දෙනවා not null කියලා. රයිට් ඊට පස්සේ s name එක ඒක වාකා. ඒකට මම ගන්නවා ඒකටත් අපි 255ම ගමු. not null and address address එකත් අපි ගමු මේ විදිහට වාකාට 55 not null and date of birth එක තියෙනවා. අපි ඒකට ගන්න පුළුවන් අපිට date එකක් විදිහට. right date කියලා type එකක් තියෙනවා. ඒ type එක ගන්න පුළුවන්. right and ආඩ එහෙම types කියන නාමතේ නම් SQL data types කියලා Google search කරන්න. එතකොට ආට ඔක්කොම data types ටික බලන්න පුළුවන්. එන්න එකත් අපි not null කියලා දැන්. ඊට පස්සේ අපි NIC එක ගමු. NIC එක අපි NIC දැන් අලුත් NIC නා numbers විතරයි තියෙන්නේ. එනේ අපි වාකා කියලා ගමු. පේඩ් 20ක් දැන්. not null CID කියන එක අපි දැන් CID කියන එක ඒතකොට මේක ගත ඉන්ටිජර් විදිහට. ඒ විදිහටම තමයි ඊළඟ ටේබල් එකේ තහන්න ඕනේ. right දැන් අපි දාන්න ඕන මෙයාගේ ප්‍රයිමරි කී එක දාලා අපි දැන් දාන්න ප්‍රයිමරි කී එක දාන්න. ඒක චුට්ට පහත් කරගන්න. constraint pk student and primary key එක name එක දෙන්න ඕන. ID කියලා අනිවාර්යයෙන් එක brackets ඇතුලේ දෙන්න. right and ඊට පස්සේ අපි දෙමු දැන් foreign key. හරිද? right foreign key එක දෙද්දි I constraint නමක් දෙමු FK student කියලා. foreign key name එක දෙන්න ඕන CID කියලා.
ඊට පස්සේ අපිට තව ඇඩ් කරන්න තියෙන ඇගේ references right references references එන්නේ course කියන table එකේ CID කියන column එක course කියන table එකේ CID කියන value එක තමයි එයාගේ reference එක වෙන්නේ right ඔන්න ඔය විදිහට තමයි අපි student table එක හදාගන්නේ right my student table එකත් execute කරන්නම් කොහරනේ හරි commands completed successful දැන් අපි student table එකත් බලමු friends right ඔන්න ඔය විදිහට student table එකත් create වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් right හරි ඊට පස්සේ foreign key primary key ගැන scene එක කතා කරා අපිට ඕන තව අපිට තව පොඩි කැලක් තියෙනවා මේකේ check constraint කියන part එක කතා කරා right ඒ වගේම මේකේ තව tables දෙකක් ඉතුරු වෙයි හරිද ඒ කියන්නේ offer කියන table එකයි and module කියන table එකයි right ඒ දෙක add කරන්න ඕල් try කරන්න දැන් right ඒ දෙය add කරන්න මේ video එක pause කරලා try කරන්න මම ඒ දෙයත් මේ video එකේ අන්තිමට add කරනවා එතනින් බලා ගන්න පුළුවන් ඒකට හරි වැරදි right ඊට පස්සේ check constraint එක ගැන මම පොඩ්ඩක් කියලා ඉන්නම් දැන් මෙතන තියෙන අපි primary key ගැන පොඩ්ඩ අපි theory ටික පොඩ්ඩ බලමු right constraint and constraint name එක දුන්න primary key එකේ column name එක දුන්න right අපි ඔබ දැන් කරා ඊට පස්සේ foreign key same constraint constraint name එක දුන්න foreign key table එකේ මේ column name එක දුන්න reference ගන්න reference දුන්න මේ විදිහට right same ඊට පස්සේ check constraint කියලා කියන්නේ ළමයි ඒක use වෙන්නේ මෙන්න මේ වගේ තැනකට අපි හිතමු right this is good answer මේ මේක ගොඩ හොඳ example එකක් the person කියන table එක ගත්තොත් ඒකේ දැන් id last name first name මේ ටික හරි right අපි හිතමු age එක අපිට ඕන මේක ඇතුළත් කරන්න age එක 18 වලට වඩා සමාන හෝ වැඩි ළමයි right ඒ ළමයිගේ data විතර අපිට ඇතුළත් කරන්න ඕන කියලා හිතමු එතකොට අර insert query ලියද ඒ කියන්නේ data ඇතුළත් කරන query ලියද්දී check කරන්න මෙන්න මේ constraint එක අපිට use කරන්න පුළුවන් right ඒ වගේම ඒකට අපිට constraint එකක් use කරන්න පුළුවන් ඒ කියන්නේ constraint මෙතනට මෙතන constraint එක තියෙන මේක නෙමෙයි තියෙන්නේ කියන්නේ මෙන්න මේ විදිහට use කරන්න පුළුවන් age int කියන එකට පස්සේ constraint name එකක් දෙන්න පුළුවන් right constraint name එකක් දුන්න අපිට දෙන්න පුළුවන් check persons වගේ idea එකක් නැත්නම් check age වගේ ඒ වගේ idea එකක් දෙන්න පුළුවන් and check command use කරලා මේ මේ විදිහට අපිට condition එකක් දෙන්න පුළුවන් මම වට එක පෙන්නන්න WD schools එකේ check constraint right මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙතෙන් constraint check person අර විදිහට check එක check කරන අදාළ condition එක දාලා තියෙනවා right එතනත් අපිට constraint එක use කරන්න පුළුවන් right දැන් මේක නම් check කරන ඒව දාන්න නැහැ අපිට ඔයාලට ඒක අවශ්‍ය වෙන තැනකදී දා ගන්න පුළුවන් දැන් අපි insert query හදත් insert query කරද්දී කියන ඊළඟ වීඩියෝ එකේ අපි මේ check එකත් use වෙන විදිහට පොඩි example එකක් බලමු right හරි මම දැන් මේ tables දෙකත් මේකට ඉන්පුට් කරන්න අපේ database එකට අපි ඉන්පුට් කරේ student table එකේ course table එකයි අපි හදමු එහෙනම් module table එක මොකද module table එකේ තියෙන්නේ එක primary key එකයි right primary key එකක් විතරයි foreign keys නැහැ අර create table module මයිම් කෝඩ් එක ගන්නම් ඉන්ටැක් විදිහට ගන්නම් මේක විතරයි int එක not null කියලා ගන්නවා අපි and name එක ගන්නම් ඒක වාචා ඒක 255ක් ගමු not null and description
වාෂා ඒගන්නම් 255ක් විතර ගන්නම් and number of credits ඒකත් ඒක print එකක් විතර ගමනේ right අපිට ඒක ඒතර primary key එකක් දෙන්න තියෙන්නේ constraint module and primary key import right මම මේක execute කරනවා right ඔන්න විදිහට අපේ module table එකත් හදන්න අපි module table එක බලමු ටික කියලා හරියට select from module मोड्यूल टेबल बलगन पूरा हदानी फर्स्ट की टेबल वेनसाने प्राइमर की दिखा तीन अंड फोर इन की दिखा तीन आना रईट टेबल हेदनेर बल टेबल क्रिएट टेबल फर्स्ट अंड CID is a int name code to code is also int and then not null and academic year academic මේක තියෙන්නේ දැන් මේක ඇකඩමික් කියන වචන නවරදීන එනිවේ අපි ඒ තියෙන විදිහම දැන් ඇකඩමික් and ඒක අපි වාකාරය කියලා ගමු and semester प्राइमरी की ऐड कराना देना भी कंस्ट्रेंट कंस्ट्रेंट पीके ऑफर्स प्राइमरी की देने पर प्राइमरी की देखा तीन कमी किए गए अब देखो वारा है तो मत बाल देने पर and අපිට ඒකේ තියෙනවා foreign key දෙකක් එතකොට අපිට foreign key දෙක වෙන වෙනම දෙන්න වෙනවා මෙතෙන්දී ඒකත් බලමු අපිට constraint fk first fk first 1 කියලා ගන්නම් අර මොකද foreign keys දෙකක් තියෙනවානේ අපිට එතකොට ඒක ඒ දෙක වෙන වෙනම දෙන්න right and foreign key foreign key file එකම CID කියලා references demo course කියන table එකේ CID කියලා right ඒ විදිහට තමයි අනිත් එක දෙන්නත් උන මම එකම copy කරගෙන ඒක අපි ඉතින් ටික edit කරමු අපිට දෙන්න තියෙන m code කියන එක module කියන table එකේ මම fk offers 2 කියලා දාන්නා and import කියන එක ඒක reference වෙන්නේ module කියන table එකකින් import කියන එක right අපි දැන් මේක execute කරගමු right අපිට මේ විදිහට හරියට execute වුණා table එක අපිට select all from offers
රයිට් මේ විදිහට ඔෆර්ස් ටේබල් එකත් අපිට බලා ගන්න පුළුවන් රයිට් එතකොට ඔන්න ඔය විදිහට තමයි ඔයාලා හරියට ටේබල්ස් ටික හරියට කන්ස්ට්‍රේන්ට් දීලා හැදුවොත් කිසි අවුලක් නැහැ ටේබල්ස් ටික හරියට බලා ගන්න පුළුවන් රයිට් හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු ඒකේ බලමු කොහොමද මේ හදපු ටේබල්ස් වලට මේ ටේබල්ස් හෝ වෙන ටේබල් සෙට් එකකට අපි බලමු කොහොමද ඩේටා ඉන්සර්ට් කරන්නේ ඇන්ඩ් මේ ඉන්සර්ට් කරද්දි කොහොමද අපිට අර චෙක් කන්ස්ට්‍රේන්ට් එකත් යූස් කරන්නේ සමහර තැන්වලදී ඒත් ටිකක් බලමු ඊළඟ වීඩියෝ රයිට් එහෙනම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඊළඟ වීඩියෝ එක හම්බෙමු අපි ගුඩ් බයි හැමෝට